ර පහණ නාලිකා මේ බැහේදී වෙකාශය කරන මේ උතුම්ූ ධර්මානුශාසනපත්. පின்වතු බැහැමද நாටම උතු மூனருவாானளாந்தேன் සன சென்னට இடඩාසර உදා කරන ධර්මමාார்කයක් பேේවාாய் ප්‍රාර්ථනා කරමන්න බෞතිහරූ පகනි නාලිකා මෙබෙහේදී වෙකාශය කරන. දායිකත්ව ධර්මානුශාසනාව, මෙලසි பරම පූජනීය පියදස්ස නාහිම, අනුස්මරණ මැතිරි පරිශරයේසිට ආරභ කරන්නට සවදානම් පන්නේ. පின்මත්න අද මෙයතු මෝදේශනා වෙනුවෙන ධර්මස්භාවට වැඩමකොට වැඩහිදින පූච්චපාද අවසරයි නමසහිපත් කරන්නට කෝරණයාකම සරණතිස්ස පின்වත් ස්වාමින් වහන්සේ අපි හැමතිනාම සාතුනදින් නවස්කාර போරකෝ පිළිගනිමෝ. සාතුූ සාතුූ සාතුූ. පින්වත්ී අද දේශ්නාවට දායකත් වෙෙළ බාතිනවා මතුකම මේකහතැන්න කපුවැල්ල පතිංචි ගල්ලක සිරියාවතේ මෑණියන් ප්‍රධානකොට මේ සැදහැති පින්වත් පි නිිස. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මුනිරාජස්සේ සුනන්තුු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාර දස්සෙ සබ් සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස ස্බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භග වතු අරහතු සබ් දම්මිසු අපටි හතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ্බnnyුණු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භග වතුුවරහතු සබ් දම්මිසු අපට ඉහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජජ්‍ය විසාරය දස්සෙ සබ්බ සතුුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තතාගතස් සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ. තිලොෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයාගේ හිත සුවපිණිස දේශනා කොට වදාලෙ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්න්නේ. බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරිකරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා යිති භවයකින් සැනසින්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැපසහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එ ආකාරයෙන්ම මුදුම්පත් කර ගැනීම සඳහා මේ උතුම් වෝ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාළ මජ්්‍යිමනිකායි සඳහන් වෙන දක්කින විභංග කියන සූත්‍ර දේශනාවේ එක ගාතාරථනයක් දක්කින විභංග සූත්‍රයෙන් විශේෂයෙන් කරුණු වනාවරණය කරන්නේ දානහි පිළිබඳුව එති මේ ගාථ අරථනය සඳහන් කරනවා යෝ සීලවා සීලවන්තේසු දදාතිදානං ධම්මේන ලද්හං සු පසන්න චිත්තු අභි සද්ධහං කම්ම පළං මුලාරං තංවේදානං විපුල පලන්ති බරූමී ලීම ාථාවත් තේරුම තමයි යෝ සීලවා යම් කෙනෙ මහත්ඵල මහානිශංශ දායක වෙන විදිහෙට දන්දෙන්න්න බලාපොරොත්තු වෙනවනන්. බලිම තමන් සිිල්වත් වෙන්න කියල කියනවා. යෝ සීලවා තමන් සිල්වත් වෙලා සීලවන්තේසු දදාතිදානන් සිල්වතුන් උදෙසා දන් දෙෙන්ඩ කියලා. ධම්මේන ලද්දන් ඒ දානයට යොදාගන්න වූ වස්තුූ ඉතාම ධාර්මික වස්තුවත් වෙන්ඩුවනේ. සු පසන්න චිත්තුූ දන් දෙන වෙලාවට තමන්ගේ හිත මනාව තුනුරුවන් පිළිබඳව පැහැදුන හිතක් බවට පත් කර ගැඩුවනේ. අභි සද්දහන් කම්ම පළංමුලාරං ඒ වගේම කර්මයයි කර්මඵලයයි පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙන්ටුවනේ. තංවේදානං විපුල පලන්ති බරූමී අන්න ඒ දානයේ විපුල පලයි කියල දේශනා කළා. පිනතිනි දානය කියල කියන්නේ මේ ශසනය තුළ අපි කතා කරන ප්‍රධානතම මාතුෘකාවක් බුද්ධහගමේ පරම නිෂ්ඨාව එමතන් අවසානයේ නිවන යම් කෙනෙක් ඒ නිවනට යන්ඩ බලාපොරොත්තු වෙනවනම් කළයුතු දේ තමයි තන්හාව නැතිකරන එක ්‍රෘෂ්ණාව නැතටම නැතිකිරීම ඒ නිවනට හේතුවෙන ප්‍රධානම කාරණාවයි එට අපි ප්‍රතජ්‍යාන පුද්ගලයව හැටියටවිවිධ තෘෂ්णාවල් අපි දුර ක්‍රාත්මකයි ආ අපි ළඟ ක්‍රියාත්මක වෙන තෘෂ්ණාව නැති කරන්න අත්හැරීම පුරුදු කරන්න භාගිතුන් වහස දේශනා කොට වදාළ හොඳම ක්‍රමයේ දානයේ එනිසා දාානයේ මේ ලෝකෙ හරි ශ්‍රේෂ්ටයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලොතුරා බුදු බව වෙනුවෙන් පාරමිතා පුරන් අධිෂ්ඨාන කරපු කාලි මෙච්චර පාරමිතා ප්‍රමාණයක් සම්පූර්ණ කළොත් විතරයි ලොතුරා බුද්ධත්තේ ලැබෙන්න්නේ කියන කාරණාව දෙැ එන් මුල්මරි ධන පාරමිතාව මුලින්ම පුරන්්ඩ පටන්ගත්තා. ධන පාරමිතාව කියර කියන්නේ. ඉතාම සංකීර්ණ පාරමිතාවක්. මොකද මුලින්ම පුරන්්ඩ පටන්ගන්න පාරමිතාවක්ත් ධන පාරමිතාවයි. අනිත් සියලුම පාරමිතා පුරල ඉවර වෙනකොට. අවසන් ආත්ම භාවිී තවත් දන්දිනවා එකග තාමත් දාන පාරමිතාවපුරනෝ එක තැනක භාගිත වහන්සේ පැහැදිලි කරනවා දානයේ මහත්ඵල කරගන්න පලපුරුද්දත් බොහෝම වටිනවා කියලා එතර පිටති මහ බෝසතණන් වහන්සේ ගැන තහම කොච්චර දන්දුන්න කියල්ද සඳංකලී මේ මහපළොවේ පස්සලට වැඩිය සරීර මාශයේ කපල දන්දුන්න කියල කියන්නේ අපිට තේරෙන අද පින්නතින කාරණාව. මහපොලොවේ පස්සලට වැඩිය සරීර මාන්සයේ දන්ඳන්න කියළ කියා එවිතරක් නෙමයි සඳහන් කළා මෙලොවතුරා බුද්ධ රාජ්‍ය මුදුපත් කර ගැනීම වෙනුවෙන් පාරවිතාපුරණකොට මගේ දරුවන්ගේ අත් ගැටගහපු වරපට. එමත වැල් කන්ද. වැැල් ගොඩ එකතු කලානං යොදුන් එක්ලක් සැහැටාට දහක්කුස. මහමේරු පරුවත රාජ්‍ය තරං උසයි කියලා දරුවන්ගේ අත්දෙක බැඳපු වැල්කන්ද. අපි හිතාගෙනනි වෙස්සන්තරජ්ජිරෝ විතරක් දරුව දැදුන්න කියලා. නැහැ පින්න තිරීමේ අනනාධිමත් කාලයක් සංසාරයේ. දරුවන් දීපු ප්‍රමාණය ඔබට මට තේරෙන්නෙවත් නෑ. බුද්ධත්වය වෙන්ව. ඇ ඉස්මස් ලේ දුන්න ප්‍රමාණයන් ගැන තීරණයක් නැහැ කතා කරට පුළුවන් ප්‍රමාණයෙත් නෑ. හැබැයි ඒසා කාලයක් පාරමී පුරාගන දාන පාර මිතාවද සම්පූර්ණ කරගනන මහා බෝසතාණන් වහන්සේ. අවසන් ආත්ම භාව්‍ය වෙස්සන්තර මහරජර හැටියට. දන්නකට මහපොළොුවව වවුලන්ට පටන්ගත්තා. ද අපට පුළුහන්ද මහපොලෝ වෙවුලෝල දන් දෙන්න. දානයක් දෙනකට මහපොලෝ වවුළුවා කියට අද කෙනෙක් පිළි ගනීද නැප ති විවේචන විතර එල්ලවෙනි. නමුත් මහාකල් පාසංච හතරක් ලක්ෂ එකක් පුරාවට ප්‍රගුණ කරපු දානයේ. අන්තිමාත්ම බහහි පුළුහන් වුුණා මහපොළොෝ කම්පාවිද්දි දෙෙන්ඩ මොන තරං ප්‍රගුණ බවක් නිපුුණ බවක් සම්පූර්ණ වුණ බවක් සංසාරිපුරාමේ ධානයත් එක තියෙනවද. එතොට පින්නතන අපේ ශාසනයේ සඳහන් කරන මේ අති උතුම් නිවනට යන්ඩ අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා පියවරෙන් පියවරට යන ලස්සන ගමම් මගක්තියවා. ඒ ගමන් මගේ මුලින්ම තියෙන්නේ මොකන්ද ධන ඊළඟට තියන්නේ සීලය ඊළඟට තියෙන්නේ භාවනාව මෙතමා මුල්මතුුණ මෙතන මේ කරුණු පැහැදිලි කරනකොට දාන සීල භාවනා හැබැයි වෙනත් ගැමුරු ධර්මාර්තයයක් විස්තර කරනකොට බුදුරජාණන් වහසේ දේශනා කරනවා දෙනකොට සිිල් තියෙන් ඕන කියලා ඇයි දෙපොලක දෙ විදිහයක් සඳහන්කදී මිනිස්සු දන් දෙන්න ගොඩක් හැමතියනෙ පින්නතුනි ධානයක් දෙනවා ධනයක් දෙන්ඩ යන යනවා එහෙම කතා කර හම අපිගේම අපි ඈතක ගිහිල්ල දාානයක් දෙන්නේ අපි අන්න කතා කළ දින සහට පනස් දෙනෙකුට විතර ගම පිටත්වෙන්ට ලෑස් තිනකොට කලින් කතා කරලා බෑකීප්පු ඇත්දැග ඉන්න දන් දෙන්න යඩ එන්න පිරිස අඩු නෑ සමට වැඩි වෙනවා හැබැයි ඒ ගියපුූ ඔක්කොටම අපි ධන ඉවර වෙලා කියනවා අපි අහවල් දවස සියලු දෙනාම යම් සිල් ගන්න කියලා ධානට ගීපපු තර ඔක්කොම නවද සිල් ගණ්ඩ යන්න ඔක්කොම ඉන්න පින්නත ොම පොඩි පරිසයි ිල් ගඩ ඇන්නේ හැබයි ඒ සිල් ගණ්ඩ යන්ඩාපු පිරිසට අපි ඊළඟට යෝජනාවක් කරනවා අහවල්දවසි යමු භාවනා වැඩි සටහනකට කියලා සිිල්ගණ්ඩ වයේ පිරිසවත්තිෙනවද භාවනා කරණඩ ඩ ඒ පිරිසවත්තින්නේ අන්න ඒ වනාට මිනිස්සු දන් දෙන්න කැමති ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවේ මුලින් මදානය තියෙන තියෙනවා අපි ගාව සිල් ඇතත් නැතත් දෙන දානී පලය අඩුුවවෙන්නේෙ නෑ එහෙම කියන්න හේතු තේෙනදි පිති අපි ගාව සිල් ඇතත් නැතත් අපි දෙන දානී පලය පිළිබඳව ලොකු බලපෑමක් නෑ සිල්වත්ව දෙනවනන් ගොඩක් හොඳයි මං එහෙම සඳහන් කළේ පින්නතුනී අපේ භා්‍යතුන් වහන්සේ කරුණ ලෝකයට පැහැදිලි කරනකොට විශේෂයෙන් දේශනා කරනවා කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන මොකදද කියලා තීරණය කරන සාධකයක් මේ ලෝකෙ තියෙන ඔබත් මමත් දවස කනිවාරයෙන් මැරෙනවා මැරෙන අපි කොහෙද උපදින්නේ කියලා තීරණය වෙන සාධකයක් තියෙනවා එකට මොකද අපි කියෙන් එකට තමයි කියන්නේ ස කිය උපදින තැන තීරණය කරන්න නිසීලේය. ඉපදුනාට පස්සේ ලැබෙන දේතීරණය කරන්නේ දානය. එන අපට මුලින් මමකත් කරන්න වෙනවාද පින්නතින දන් දුන්නත් නැතත් බෞද්ධ අබෞද්ධ කියලා බේදයක් නැතු මේ මහපුොලොව උඩ හිටගත් අපි හැමෝම ඒ කාන්තයෙන් සිල්රකින්ේ. පලවිනි සීලේමකක්ද හැමෝමරක ගත යුතු සීලියේ එකට කැනෙ පන්සල් කියලා පන්සිල්ලලිින් බේරිලා පන්සිල් අතහරල මගරලා ජීවත්න්න බලුවන්කිනිි කෙනෙක් මේලූ ක නෑ හැමෝම පංච සීලයටයටත් වෙඩ වෙනවා එක මැද පෙරදිග වනත් කමක් නැහැ එක වෙනත් රටක බටහිර රටක වඋනත් කමක් නෑ බුදුරජාණන් වහන්සගේ ධර්මයේ ඒ බෞද්ධ කියල පුංචි ජනවර්ගයකට නෙමෙන්නේ සමස්ත විශ්ව දහත්වීමම සත්්‍යය වෙමි ඒකතමමා ඔෞුතුරා අබුද්ධත්තය ලැබේ පිහිට වෙන්න සීරු දෙනාටම එතට පංච සීලයේ අබුද්ධෝත් පාද කාලයේ පාන ගාත කළොත් නිරාදුක් විඳන්න වෙන්නේ නැද්ද වෙන්නතන ඒ කියන්නේ පන්සිල් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රතිපදාව පෙන්නුවේ. නමුත් මේක බුද්ධෝත් පාදේත්, අබුද්දෝත් පාදේත් ලෝක තියන නීති සමුදාය. ඒක හොයාගණ්ඩ පුළුවහං ශාස්ත්‍රරුවරු හිටියේ නැති නිසා ලෞතරා භාගිතුන් වහස විශ්වයේ නීතිය සොයල අපිට පෙන්නවා මෙන්න මේ සිිල්පද පහාරක්‍ෂා කර්ඩෝන කියලා. ඒ සිල්පද පහ මනහාාව ආරක්‍ෂා කරනව නං මරණින් මත්‍ය හොඳ දැනක උපදන්නේ පුළුවන් තිසරණ සහිතව පන්සිල් ආරක්‍ෂා කරන්න කෙල් කියලාවා. එමන යෝ සීලවා සීලවන්තේසු දදාති දානං යමෙක් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන්දෙනවනන් ඒ දානය තමයි වටිනාධානයක් බවට පත්වෙෙන්නේ තමන් සිල්වත් එෙන්්ඩෝන ප්‍රතිග්‍රාහකයක් සිල්වත් ෙන්ුව. ප්‍රතිග්‍රාහකයා සිල්වත් වෙලා දායකයා දුස්සීලනං ප්‍රතිග්‍රාහකයාගේ සීලයේ ආනුභාවයට අනුව දායකයට යහපතක් වෙනවා. දායකයා දුස්සීලයි ප්‍රතිග්‍රාහකයා සිල්වත් නන් තමයි එහෙම වෙන දායකයා සිල්වත් ප්‍රතිග්‍රහකය දුස්සීලයි නං ඒත් දායකයාගේ සීලවන්ත බවනිසා මහත් පල වෙන දානෙක්තියෙන. දායකඇයි ප්‍රතිග්‍රාහකයයි දෙන්නම සිල්වත්නං ඒ දානය අතිශයින් විපුල්ල බවට පත්වෙනවා. අපේ භාගිතුන් වහසේ දේශනාකරපු තව සූත්‍රයයක් තියෙනවා පිනතිනේ දන් ජානුස්සෝනි සූත්‍රයේ කියලා. මෙන ජානුස්ෝනි සූත්‍රයේ ධානය ගැන කතා කරනවා. පිනතිරීමේ ජානුස්සෝනි සූත්‍රයේ දී විශේෂයෙන් බදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිල් ගුණ නැතුව දම් පැක් පූජ කරහම මොකදද වෙන්න කියලා තිරිසං වෙලා ඉපදෙන්ට තින ඉඩකඩ බොම වැඩි එහෙම වෙන්නේ සිල් නැතුව දදුන්න හින්දද සිල්නතුව දදුන්න හින්ද තිරිසං වෙන වන තිරිසං ආත්මෝල උපදින්න හේතු වෙනවා සිල් තිබ්බෙන තිහින්ද තින්ට ධනමයකුසලේ බලපන්න නෑ. සිල් නැතුව අපි දන්දුන්නත් දෙවනි්‍යත්මෙන්ද ල අපිටි ලැබ. නමුත් සඳහන් කළා සුනක වෙලා ලැබෙන්ඩ පුළුවන්. අශ්ුවෝ වෙලා ලැබෙන්ඩ පුළුවන් ෘෂභ වෙලා ලැබෙන්ඩ පුළුවන් හත්ති වෙලා ලැබෙන්ඩ පුළුවන් මේවාගේ ප්‍රධාන සත්ව නම් කීපයක් තියෙනවා තවත් නො එකත්මොල උපදින්න පුළුවන්. සිල් නැතුව දන්දීලා සඳහන් කලා එක නිසා සුනක වෙලා හිපදුන තමන්ගේ ධානය සම්පූර්ණ කරපු නිසා සුනකයාටත් මොකොත් අඩුපාඩුවක් නන්නේ අපි දන්නවා සාමාන්‍යෙන් අපිට වඩා සැපවිදින සුනකයෝ මේ රටිත් නැතුවනෙමේ කියලා විදේශ ගත වෙනකොට විදේශ රටවලට යනකොට එහෙම සැපවිදින සුනකයෝ ඕන තරන් ඉන්නවා අපේ රටිත් යානවාහනතියන සුනකයොත් නැතුවනෙමයි ලැබෙන ප්‍රමාණයේ කෑමටික විශේෂයෙන් සකසලා දෙනවා ලෙඩක් දුකක් දැනුන ගමම් බෙහෙට්ටිකගේ නවා සමහරලාට අම්මතාතතා බේට්ටිකකාරගණඩයන්නේ පාරි යන බස්සකි අඩ්ඩුම තර මිසුනකෑඇයට බේ්ජයෙන්ය ත්‍රවිල් රතයක් වත්තිනවා ජැලබ තින්ලාබය. සාමාන්‍ය ආහාරයට වඩා වෙනම උයලා පිහළ සහරලාට යාරි කෑම දෙන්නේ. ගෙදර උයන මොහොතක නමුත් සුනකෑටත් ඒත්තික වෙනම වෙෙන් කරල වයනවා. ඒතරං සැපයක් තියෙනවා. අම්ම තාත්ත සමහරලාට වයෝරුදයි. මළමු්‍ර පහවෙනවා දන්නිනය තේරෙන්නේ. දරුව සමහට නොයෙක් වැඩපොලෝල යෙදෙනය. දිසි රයාාලිට යන් පරක්වයි සමරලාට වයෝර්ධ මවපියන්ගේ මළමුත්‍ර ටික ඉවත් කරන්න තුය. හවසට තැම්බිල තුවාලත් හෙදෙනවා. ඇැ එහෙම නේ සුනකයාගේ කඩිය මල පහදැක්කුත්. මොන හදිස්සිය තිබ්බත් සමහරලාට සෝදලායන්ඩ ලහි ලහි උත්සා කරනවා. මොකදද වෙනස මේක තමයි දන්ීපු පින ආත්මේ තිරිසං නමුත් ලැබෙනකොට තිරිසං ආත්මය හිටියත් උසස් විදිහට ලැබෙනවා. එනිසා දේශනා කලා දන් දෙනයකු හොඳයි සිෙල්වත් වෙලා දන්දනක යොක්කොටම වඩා හොඳයි යෝ සීලවා සීලවන්තේ සු දදාතිදා නං තමන් සෙල්වත් වෙලා සිිල්වතුන් හඳුනාගෙන සිල්වතුන් නුදෙසා දන්දෙන්ට කියලා. සිල් නැති කෙනෙකුට දන්දුන් මෙධානී මේ කතා කරන හාමුදුරුවරු ගැන ඉතරක් නෙමේනි. අපිට ආහාර දෙෙන්න්ඩ වනතරම් පිරිස් ඉන්නවා. සිල් නැති කෙනෙකුට දන්දුන්නත්ම නො වේද. අපිට ලැබෙන්ඩ තියෙන ආනිසන්සේ විශේෂ අඩු බව්තියෙනවා. දක්කින විභංගයි අපට මතක ඇති. මේ උතුම් දක්කිනා විභංග සූත්‍රයෙන් තමයි දේශනා කළේ මේලෝක ජීවත් වෙන අතරතුර අනාගතලෝක කෝටි ගානකට හම්බ කරන්නඩ පුලු හම්ම හිදර කියලා. මිකාල ධනය හම්බ කරන්් විවිධ ක්‍රම පාවිච්චි කරනවා එකක ක්‍රම වේගෙන් දනවත්ට පිනති කොටම වඩා ශ්‍රෂ්ටයි මේ ශාසනයව ගන්න කරම මේ දක්කින විංග සූත්‍ර දේශනාවේ ෞද්ගලික දාන දා හතරක්කු ගන්නන සංගිකදාන දා හතක් වු ගන්න සංගික දාන හතක් වු ගන්නනවා පෞද්ගලික දානවල ආනිසංස ගැන කතාකනෝට අන්තිම තැන ඉදල තමයි පටන්ගන්න පෞද්ගලික දාන දා හතර කියනකොට ලෞතුරා බුදුරජාණන් වහස ගදලලා උඩට කියනවා එනඟට මේ අකුසල්වල විපාකයේ ගැන කියනකොට මෙතනි සඳහන් කරනවේ දාන පලය ගැන කියනකොට උඩයින්දල පාලට කියනවා. පටන්ගන්නකොට බුදුරජාණන් වහන්සි මුලෙඉන්නවා තිරිසං සතා අන්තිමටී. ආනිසංස කියනකොට තිරිසං සතා මුලටේනවා භාගිතුන්හස අගටයනවා. එදොට තිරිසං සතෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත කීයකට මට කෑම හම්බ කරන්න පුළගන් සීයයි තිරිසනෙකුට බත්දේලක් දුන්නහම අනාගත ජීවිත සීයක් කෑමවරදින්න නෑ කියෙ දේශනා කරනවා. දුුස්සීල මිනිහෙකුට කෑමවේලක් දුන්න තිසරන පන්සිිල් නැති හොරබොරු සහිත වංචා කරන කෙනෙකුට කෑමවේලක් දුන්න ඔ මොන වැරද්ද කළත් ඔමනු සීක්නේ. අන්න ඒක නිසා ඔහුට දන්දීමේ ආනිසන්සේ අනාගත ජීවිත දාහක පලදිනවා ්‍රතජ්ජන සීලවන්තයකුට දන්දුන්නහම කාටද පින්නතිනි ප්‍රතජ්ජන සීලවන්ත කල කියන්නේ හිතන්නකු අපිට කියන්නේ කවුරු කියලද කියලා අපිට තමයි කියැන ප්‍රතජ්ජනයි කියලා ආර්යතත්ත්වයට ඇවිල්ලනේ එතර පෘතජ්ජන සීලවන්ත අපිට හොඳය දමේ ගෙදර ජීවත්තෙනකට අපි කියන්නේ හොඳ මනුස්සය කියලා එ අපිට හොඳයි හැබ ආර්යන් වහන්සේලාට එ අදදුසීලයි. අපිට හොඳ හින්ද තමයි ප්‍රතත්්ජන සීලවන්ද කියලා කියන්නේ කියෙ සාමාන්‍යින් අනුන්ට කරදරයක් නොකර ගමි ගෙදර ජීවත්තෙන අය. එහෙම කෙනෙකුට කෑමවේලක් ලබල දෙන්න පුළුවන් වොත් අනාගත ජීවිත ලක්ෂකට මට බඩිගිින් ඉඩ වෙන්නේන. අහසින් යන බාහිර තවසෙක්. පිනතින ආහසින් යන බාහිර තවසෙක් යන තිසරන්න නැති කෙනෙක් ගැන. හැබැයි එහෙම තවසූ අදාපට මුණ ගැහෙන එකක් නෑ අභිග්ඥා සහිත තවුසූ ඉන්න වනැත්තනෑ හැබ අපි හම්මෙන එකන්නෑ ජීවිත කාරම. නමුත් එවන් තවසෙකුට කෑමවේලක් දීගණ්ඩ ැබුණොත් අනාගත ජීවිත කෝඩිලක්සයක් මගේ බඩිගිනිවේද නැතුවෙන. අනාගත ජීත කෝටි ලක්සෙකට කෑම හම්බ කලා වෙනවා. උතුම් තිසරණය සරණ ගපු කෙනෙකුට කෑම වේලක් දුන්න අනාගත ජීවිත අසංකයියක් බඩිගිනි වේදෙන අනිමනවා බුදුන් දහම් සගුම් සරණ ගියපු කෙනෙකුට යම් කෙනෙක් සැලෙක්වා හම අනාගත ජීවිත ඒ එකයි විින්ද එක් සය හතලිහකින් ඔහුට ලාබයියේ සැලකිල්. ඉළඟට පින්නතින මෙහෙම හිතන්නකු බෞද්ධයෙක් බවට පත්තෙන්ඩ නං අනිවාරයෙන් අපිගාවව මුණවාද තියෙන්ඩෝන තිසරන තියෙන්ඩඕනේ ඊට වඩා කරුණු ගොඩක් තියෙනවා බෞද්ධයක් බවට පත්ෙන් අපිගව තිසරණ තියෙන් ෝන බෞද්ධයෙක් වෙන්ඩ තිසරන අපිගව තියන් ඕන නං විරන සහිත කෙනා නම් බෞද්ධ වෙන්නේ පිනතනී අපි තෙරුවන් සරණ ගියපු කෙනෙක්හැටියටවේ කවුරු හරි අපිට උදව්වක් කළුත්. අපිට කෑමවේලක් දුන්නොත් කෑම දුන්න පුද්ගලයට මනතරන්ලාභයක් කම්බෙනවද. අනාගත ජීවිත අසංකීයකට ආහාර පාන වරදින්න නෑ අපිට කෑම දුන්න කෙනාට අපිට කෑම දුන්න කෙනාට ඒ ලාබය ඇතිවුණේ අපිට කෑම දුන්න නිසාන එදට අපිට කෑම දුන්න නිසා ඔහුට අනාගත ජීවිත අසංකයක් සාපි පාසාවින් මිදෙන්න්න පුළහන් නං අපි ඒපු ජිලියගේ කෑමවෙලට නයි නෑ වෙන්නද අපි කෑමේට න නෑ මො අපිට වඩා ලොකු සැපයක් ඔහුට අපි දීලතින එතකොට අපි හැමෝම තිසරණ සහිත වුණුත් අපිගේම ලංකාව යක් කොම තිසරණ සහිත කට්ටිය වුණු මුළු රටකට මොනතර යහපතක් හැදෙනවද. මුළු පලාතකට කොයිතරං යහපතක් සැලසෙනවාද ඉති අපි හැමෝම තිසරණ සරණ යන්නු නන්දුුනාන දන්නායට කියලා ඒක කෙරෙව්වනන් මේ රටම සිිල්වත් වෙන්න රටම ගුණවත් න්න නද රටම ශස්ත්‍රයක වෙන්න නැද්ද ආගේක හිතලයි ප්‍රතිපදාවට පියන්ඩුවනේ එතකොට දායකයාගේ සීලයේ නිසා මහත්ඵලවෙන ධානයක් තියෙනවා ප්‍රතිග්‍රහකයාගේ සීලයේ නිසා මහත් පල වෙන දානයක් තියෙනවාඒක් යන ප්‍රතිග්‍රාහකයා හරියට සිල් රකින කෙනෙක් බෝට පත්ෙන්ඩුවනේ උතුම් සිල්ගුණ ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේ ගත්මගාර ගනිමින්. දේශනා කළ ධර්මයට අනුව ශාසනයත් තුළ කටයුතු කරන යම්භික්‍ෂුවක් වෙද්ද. ඔවුන්ට දන්දීමෙන් මහත් පල කුසල් ලැපිට ලැබෙනවා. එනිසා දායකස් නතම් ප්‍රතිග්‍රහකය සිිල්ලුවත් වෙන්න වෙන්ඩ දායකයට ලැබෙන ලාබේ තමයි වැඩි. එමන ඒ දායකයන්ට දක්වුණු වනං අනුකම්පාව දායකන්ට දක්වනවන කරුණාමෛත්‍රිය ප්‍රතිග්‍රාහකය මනවාද කරඩෝනේ තමන් පුළහන් තරන්සිිල්ගුණපුරණය බව් පත් ඩෝනෑ. හර ලස්සන අතීත කතාාවක් තියෙනව ලංකාවේ එක විික්‍ෂූන් වහන්සන මක් ඉන්නවා මහා මිත්ත කියලා තරුණු විික්ෂුව මහා මිත්ත වික්ෂුවට හැමදාම ඇඳ සපයන අම්ම කෙනෙකින්න හරි දුප්පත් පවුලක් සාමානි කඳු ප්‍රදේශයක මිත්ත හාමුදුරන්ගේ කුටිය තියෙන්නේ මේ ගෙදරට උඩි මෙ දුප්පත් උපාසිකාවයි ඇගේ දුවයි විතරයි මේ ගෙදර හින්නේ එවපාසිකාව දවසක් පාන්දරම නැගිටලා දර කතා කල්ලකේ නොදුවේ අහවල්ත හාල්තියනවා වතැන ගිතෙල් තියෙනවා හවල්තන හකුරුතියෙනවා නුබේ සහෝදර යාද දවල්ට පින්ඩ පාතිනවා එකැ නර්භික්‍ෂූන් වහසට ප්‍රනීත වූ කිරි බතක් හදලා උන්වහන්සිර පූජ කරලා ඉතුරුවක නුබ අනූ බව කර පන් කියලා එදකට දවාහනවා අම්ම නෙමේ ඉන්න මිත්තනය එදර මිත්තන ආහාරග න්නැද මම හීල් කැඳක් තිබිල අනුභව කරලා වැළඳුවා. දවල්ට මට මං හීල් බතක් තිබිල වැළඳවා දවල්ට මට ඇඹුල් කැදක් කදරතින්ට මෙිතනී කියනවා. ඕක මහාමිත්ත හාමුදුරන්ට ඇහහිනවා. මහාමිත්ත හාමුදුරු කල්පනා කරනවා මහ උපාසිකාාව බඩපිරෙන්ට බඩට යමක් නොකා නත් ප්‍රණීත ආහාරයක් මට දන්දෙන්ටි කියලදූට කියනවා. මං කොහොමද මේ දානය වලදන්නේ. උන්හස පාත්‍රයේ ඇතුළින් තියල තීරණය කරනවා මේ දායිකාවට සාධහරණයක් කරලම තමයි යදදන් වලදන්නේ. පාත්‍රේ ඇතුළෙ තිල පරියංකෙන් වාඩි වෙනවා රහත් උත් විස නැත්තම් පිණඩපාති යන්න ෑයි කියල තීරණය කරනවා නස වීර්ය වඩනවා එක දිීගට උහසිර පුළුහන් වෙනවා සෞ කෙලෙස් නසන්ද වෙලා බලහම් පිණඩපාති වඩින්ට තරන් තව කාලයේ ඉතුරු වෙලා තියෙනවා අර ගෙදරටම පින්ඩපාති වැඩිය දසිියල්ල සූදානන් කරල පිළිගැන්නවා උන් වහස දුවටශිරවාද කරලලා වැඩිය හැබැයි දුව අම්මා වහම කියනවා එයාන වනුබේ සහෝදරයන් වහස දානයට වැඩියද වැඩිය හසගේ මුව මඩල වෙන දටවඩාද ොඩාක් ප්‍රසන්නයි බොහොම පැහැදිලි පිවිතුරයි කියළ සඳහන් කරහම මහවපාසිිකාව කියනවා දුවේ නුම්ඹේ සහෝදරයා යම් කාරණාවක් සඳහා වීර්ය කලානං මේ ශාසනේ ඒ කාරය මුදුම් පත්කරගෙන මෙන්්ඩැති කියලා එතකොට දායකයාගේ දුක දැකල දායකය කරන කැප කිරීම දැකලා ආහාර වේල්ල තමන්ට ලබල දෙන දායකයට මහත් වූ සාධහරණයක් කරඩ තමන්තුල තියෙන්ඩුවන සීලාදී ගුණ ධරමයි එ තමන් සිල් රකිනව කියල කියන්නේ තමන්ටත් යහපතක් හැදෙනවා වගේම තමන්ට සවපසියග පස්ථාන කරනට නිමක් නැතිලාබයක් ලැබෙනවා කියනෙ එකයි. අන්නේක නිසාි හැම වෙලාවම කැමති. වැඩියෙන් ඉතුරුුව වෙන තැනක යෝජිනය කරඩෙන. කං හිතන්න අපි බැංකුවකට යනු සල්ලිදාන්න කියලා අපි හැම වෙලායම හිතන්නේ වැඩී පොලිය ලබෙන බුණ බැංකවේද පොලිය ලැබඳ. අපි එතන තම ආයෝජනය කරන්න එම න කොතෙන්ට දදුන් හමද මහත් පලවෙන්නේ. හැම වෙලාම බලන්නේ ඒකයි කොතෙන්ට දදුන්නාවද මහත් පලවෙන්නේ. මට මහත් පලය කියල කැන ප්‍රතිග්‍රහකැ සිල්පත් කියන එක. ය සීලවා සීලවන්තේ සුදදාතිදාන. යමෙක් සිිල්වත්වෙලා සිිල්වතුන් වු දෙසාදන්දෙන්ට. දම්මේන ලද්දං සුපසන්න චිත්තුූ. හැබැයි මේ දානීට තියන්ඩෝනේ ඉතාම ධාර්මිකව උපයාගත්ත වස්තුවක්. මොකද පිතුන ධාර්මිකව උපයපු වස්තුූ කියල කියන්නේ. භාගිතුන් හස වරක් දේශනා කලානෙ මෙහිම. වැරදි දන උපායන ක්‍රම පක්දේශනා කළා ආයුධ වෙලදාම එතර මේ ආයුද කියල කියම කැත්ත පිහියත් අයිති වෙනවාද කැත්ත පිහිත් ආයුදනන් තමයි නවත් මෙතන කියන ප්‍රාණ ගහත කරන්න හදපපුවා අයිදගන්න ඒ ප්‍රාණ ගහත කරන්න ඇපුලුව නමුත් තුවක් වුව හදලතියන්නේ කෙලින්ම ඒ කාරණාවටමයි. ද වෙන වැඩටන්නේ ඕන්නන් ඒකෙන් ප්‍රාණගහතයක් කර නැපුළුහන් නොත් පී හැද ඒකට නෙමේ තුුවක් ව හදලතියන්නේ ගස්කපන්්ඩුවත් උදුළුගාන්නුවත් නෙමේ එනි සයුව කෙලින්ම හදලතියන්නේ ප්‍රාණගහතයේ සඳහාමයි එන භාගිතු නහසසි දේශනා කරන ව්‍යාවිද වෙලදාමතහනන් වසවිස වෙළදාමතහන රාරක්ව වෙළදාමතහන මස් පිණිස සත්තුව ඇති කරලා විකුණ නක තහන. මෙන්න මේවාගේ තහනං වෙළදාම් කීපයක් බුදුරජාණන් වහස දේශනා කරනවා. අපිට ධනේ හොයන්ඩ කීවිකු හොමද දම්මිකා දම්ම ලද්දා සේදා වක්කිත්වා බාහු බල පරිග්ග හිතා බොහොම ධාර්මික වවෙඩුවවන ධනේ හොයන ක්‍රමයේ. ධාර්මිකෝ ලැබුණු වස්තුවක් මංගාවතිෙන්ඩ නෑ එහම නැත්තන්කි. ඩිය මුගුරු අගුරෝල මෙ මහපොලොවේක්ක කුඹුරුවයක් හේනක් ගැටිලා මගේම ශක්තියෙන් උපයා ගත්ත වස්තුවක් වෙන්ඩුවනේ. සේදා වක්කිත්වාගනෙද ධාරිය මුගුරු අගුරෝල. බාහු බල පරිග් ගහිතා කාය බලේ බාහු බලය යොදව්ඩුවනේ. පෙහෙස වන්ඩුවනේ බාහු බලපරිග්ගහිතා. අන්න එහෙම වෙහෙසිලා මහන්සිේලා උපයා සපයා ගත්තාව වස්තුව නංක ඉතාම ධාර්මිකයි සත්වපාලනයත් ධාර්මික සත්වපාලනයයක් ගැන කියල තියෙනවා ඒ ඉන්දයාේ වගේ රටවල්ලඇති විච ගවපාලය ගවපාලනය ගැනැයි කියල තියන. ඉඩමතරව සඳහන් කරනවා ධර්ි වෙළදාම ධාර්මික රාජ්‍යසේවේ වෙළදාම ධාර්මිකයි කියල කියන්නේ ඇයි පින්තනී තු මානකූටෝලිින් වලකින්ට කියම දේශනා කරනවා. තුලා කූට කියන්නමකක්ද තරාදියෙන් කිරනකොට තුලා කියන තරාය පාරිබෝගිකයට අසාධාරණ වෙන විදිර කිරනවා තුලා කූටයක් අපි සහර කාලෝල දන්නවා වී කොටන්ඩ කියියහම සමහර වී මෝල් වල ව බුසලක් විතර කටහම හාල් කිලෝ ක් විර ඉතුර දිීර හගන්න . ඉති දවස පුරාම එ කරහම හාල්කිලෝ විසිිපහත්තියක් නිකම් මතමන්ටනවා. නමුත් ඒක වංචාව එහෙම ඉතුරු නොවී මට වීට ැදදුුන්න මිනට ඔක්කො හාල්ික යන දිරිකට ඒතු කරන්න තිබුණා. පංචනික එහෙම කරනවා. තරාදීනුත් එහෙම කරන්න පුළුවන්. බැලන්සේ නොත් එහෙම කරන්න පුළුවන්. වැරදි දනූපායන ක්‍රමෝලතාව පැත්තක්. තුලාකටකිව තරාදෙන් කිරනකොට වංචා කරන්න පහ. මානකූට කියනවා ලාහෙං සේරුවෙන් බුසලින් මලනකොට වංචනික විද්ටක කරලා ධනූපයන් හදන්නිපා කියේලා. ඒ මේ ජීවිතයටත් පාඩුුවයි මරණින් මතේ හොඳටම පාඩුෂ. ආයජීවිතයක මරණින් මත්තෙ කවදහරීපුදුන් හම අන්තිම පාඩුවයි ආාශ වාර්තම පත්ෙන්ිවෙන්නේ ඒ තරම්ම පාඩුයි එක ජීවිතයක් සුවපත් කර ගන්්ඩ අනාගත ජීවිත කෝටි ගානක් අසරණ කරන අඥ්ඥාන ප්‍රතිපදාවක් එතන තියෙන. එනි සයිම තුලාකූට මානකුට එපාකිවේෂ. ධාර්මක වස්තුවක් ගැන කතා කනුර ධර්මික රාජ්‍ය සේවය ගැන කියනවා වර්තමාන රාජ්‍ය සේවය අපි ගොඩක් කරනවා තික ධර්මකද කියන ප්‍රශ්නය අපිඇපහ හලබලටන මෙහෙම හිතැන්ඩුකු සාමාන්‍යෙන් අපේ රටේ වැඩ කරන පෑගාන පැයාටක් එවනට අපි කාරිියලිට යන්න පෑවාගයක් විතර පහො වෙලා කාරිියලින් පිටත්වෙන පෑගවාගයක් විතර කලින් සාමාන්‍යෙන් පෑයාටිං පෑ හය හමරක් කතක් විතරතම අපි වැඩ කරන්න නමුත් මාසයක් ගිහිල්ලා පේ වැටුප ගණ්ඩ ග පෙලාවට දවසකට මගින් පැපය අයින් කරලා මෙච්චර දවස්ගානකට මට පඩීපා එහෙම කියනවද එනම් මං වැඩ නොකරපු කාලයට ගත්ත මුදල සාධහරණද වංචණික නැද්ද ඒ ධනයෙන් දදුන්න හම මහත් පල වෙනවද කියන කාරණාවත් ටිකක් ආහිතන්ඩන මේ ධර්මික දනෝපායන ක්‍රමය කියන තැනට යනකට. ත් සදහන් කලේ පිරිසිදු ධාර්මික ක්‍රමයකින් උපයහපය ගත ධනයක් තියෙන් ඕෝන.ඒ වගේ තමයි පැහැදුණු සැදැහවී තක්තියෙන් ඕන ශ්‍රද්ධ මේ වඩින ප්‍රතිග්‍රාහකයන්ට එක වේලක් දන්දුන්හම මට අනාගත ජීවිත අසංක්‍ය අප්‍රමාණ ගණනක් සාාපිපාසාවෙන් මිදෙන්න්න පුළුවන් කිය ්‍රද්ධාව පදවාගන ලෞතුරා බදුරජාණන් වහන්සේ ළඟ වැඩහිටිය ආර්ය මහා සංගරත්නයයි වඩන්න කියන කාරණාව තුළ ධන සග සතුබව මනවාරක්ෂා කරගෙන. පිංකම නිමා වෙනං කොච්චර කෙලෙස් එල්ලියටෙන්නාව තදංගවශයෙන් යටපත් කරගෙන. වැඩ කරන්න ප්‍රඥ්ඥාවතියෙන්ටන. සමහර ප්‍රතිග්‍රහකයක් දැක්ත් කියේන්තියන්න බළහන් ැපට. එ තමන්ගේ වැඩේ කරගන්න තමන් කටයුතු කරන්න කොහමද කියල දැන ගඩම. ශ්‍රද්ධාසිත පිහිටවල ආරය සම්මා සම්බුද්ධ ශාසනය ආරය මහසංගයාගේ නියෝජිතයෝමේ වඩින්නේ කියන හිතින් අපි දන්දෙන්න්න එක්කෙනෙක් දන් දෙන්න ගිය හම දන්නවා දානට වඩින කෝම දුස්සී රයි කියලා වගේ ප්‍රතිග්‍රාහක ක්කෝම දුස්සීයි හ හිත කනස්සල්ලට පත්කර ගත්තනෙන මක දහල්ළඟ ප්‍රඥාව තියවා. සැරියුත් මුගලන් පරම්පරාවී මහරහතන් වහන්සලට වන්දිනවා වගේ වඳ වෙද දැන්නා. හැන්දෑව පන්සලි වමනාවකට උදැල්ලක් කෝනෙවුුණා තාක මහත්ත්‍යදෙන් ගොඩක් හොඳයින්නේ එන්න උදල් ගඩයනකට දායික මත්ත්‍යය පුටුවක වාඩිවෙලා ඉන්න උදැල්ලත් ළඟම තියෙනවා නැගිට්ටෙවත් නැතු ව එහු ඇයි කියලා මනාවකට උදල්ල ික්කල්ල ගැඩිකිනීමට තං ළඟති විච්ච උදැල්ලට පයිම් පහරක් ගැහුවා හාමුදුරගාවට විසිවෙෙන්ට. ගෙදරා හරිට දොස්කිව උදේ කොහොමද සැලෙක වේ දැම්මකද කියලා මෙ කියන උදේ සැලක විියහාරය මහා සංකරත්මයෙන්ට මං උදල්ල දුන්නේ දුස්සීල වික්ෂෝකෙට කියලා මත් උදෙත්තේ දුස්සීල වික්ෂෝ හිටිය දානය මහත් පල කරගන්න ඕන විදිහදායකයා දැනග ට ඒකයි බාගිතු නසි දේශනා කළේ කාසාාව කටක භික්ෂුවට දන්දී ලත් මහත් පලකරගණ්ඩ පුළුවන් කියල. දා කියඟ ප්‍ර්ඥාවතියෙන් කර්මය කර්ම පල විශ්වා සේතියෙන්ද මේ පින්කම සිද්ධ කරලා මේගිය ඥාතින්ට මන් පින් දෙනවා පින් ගණ්ඩ පුළුවන් තැනක ඉන්නවා න අනිවාරෙන් නොවඩුව පින් ලැබෙනවකින පූර්ණ විශ්වාසේතියාගෙන දන්දෙන් ඕන මොනයම්ම හතුවකින් හරි ඔවුන්ට පින් ලබුණි නැත්තං මගේ වියදම සහ මහන්සේ අහකයන්නේෙ නැහැ. අනිවාරයෙන් මටත් මගේ පවුලියයියටත් උද උපකාරකරව සියල්ලටමත් එඒ අනිසංසය අඩුනැතුතිය. මෙයාදී කාරණා මනාව දැනගැන, මේ කාරණ අපහා යටදෙස්ධානයේ සම්පූර්ණ කරගන්නව නං තංවේදානං විපුල පලන්ති බරූමී අ්‍යේධානය. මහත් පලයි මහානි සංස්දායකයි කල දේශනා කළා. ඉති මෙවන් ක්‍රමයන්ගෙන් අපේධානයත් මහත් පල කරගන්න. නිවන්දක්නාා ජාති දක්වා සසර සාපි පාසාදී දුර්ගතියකට භාජනය නොවෙන පිරිසක් හැටියට මේ සංසාරෙන් තරයන්න කටීතු කරන්න අපිටත් බුද්ධාන්තරීග පල නෙලැන්ඩ භාග්‍යවා සනාවනව දුවම ලැබේවා කිය ප්‍රාර්ථනා කරගන්න. පින්නතින අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ තපුඇල්මී ගහතැන්න මතුගම ලිපිනේ පදිංචි ගාල්ලගේ සිරියාවති මහත්මිය විසින්. සිරියාවත මෑනියන්ගේ උතුම් අරමුණ සිහිපත් කරනවා ගාල්ලගේ ජෝග සිං්ඥියෝස්ේ ඇරිස්්නෝනා මැනියන්ට HH සිරිවන් සිං්ියෝ මහත්මාට G.L ලසිනෝනා මැනියන් ඇතුළු පවුල්වල මේගේ සියලුම ඥාතමිත්‍රාදීන්ට මෙරැස්කරගත්ත උතුම් සද්ධර්මදානානි සංසේ අනුමෝදංවේවා කියල පුුණ්්‍යානුමෝදනා කරලා තියෙනවා. ඊට අමතරව දේශකයනන් වහන්සේටත් ධර්ම දේශනාවට දායකත්වය දරන අයටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලෝකවාස ලක්වැසි ලෝවැසි සියලු දෙනටමත්. ප්‍රාර්ථනා කරන බෝධියකින් හැකීක්මං භවේකදීම උතුම් චතුරාරිශතති ධර්මය අවබෝධ කරගන්්ඩ ල බේවා කළ ප්‍රාර්ථනා කරනවා සිරියාවතී මෑනියන් ඇතුළු සැදහැති සත්පුරුෂ පිරිස ුණ್්‍යානු මෝදනා කළ සියරු දෙනාටම මේ පින් අනු මෝදං වේවා ආශිරවාද කළසිර දෙනනාටම රත්න ත්‍රයාශිරවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය සැලසේවා සිරියාවෙති මෑණනියන්ටත් අද ධර්මශ්‍රවණය කරන්න පැමිනිිච්ච පවුලට සම්බන්ධ හැම කෙනෙකුටමත් එවතුම් කුසල්ලඩු නැතුව අනු මෝදන් වේවා. අපි සිල දෙනාටම ජාතියක් ජරාවක් නැති අග්‍රාමරතමා මහලිවලින් සැනසෙන්ඩ මෙ මහානීය ධර්මදානා නිසන්සේම හේතුවේවා කිය ප්‍රාර්ථනක් කරමු. ආකා සට්ඨාච බුම්මත්තා දේවානාගා මහිද්දිිකා Punyantang an umudhi ba cirang rakkkaතුlo kesa seang දෙu වසතු කාලන ස සපතු ce පত බවතුළ को ceරraja බවතු දම්මිikuු